පසුගිය වසරේ ජනවාරි 12 වන දින සිසිරද ආප්‍රෝ විජිත් මලල්කුඩ හා ප්‍රීති පත්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව රංජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර 4ක සිරිඳනුවම් නියම කළා. ඒ 2017 වසරේ අගෝස්තු 17 වනදා අර්ලියගහ මන්ත්‍රී පැවති සාකච්ඡාවකින් අනතුරුව විනිසුරුන් හා නීතිචරුන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වූ බවට උචෝදනාව මතයි. නීතිපතිවරයායි මෙම නඩුව කුණු කර තිබුණේ. සිරගත වන විට රංජන් රාමනායක මහතා සමගි ජනබලවේගේ ගම්පා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කළා. ඒ අනුව සිරදඬුවම හේතුවෙන් මන්ත්‍රීතුරයද ඔහුට අහිමි වුණා. මීට අමතරව අධිකරණයට අපහාස කිරීමේ තවත් නඩුවකට රංජන් රාමනායක මහතා වරදකරු වුණු අතර වසර 2ක සිරදඬුවමක් එහිදී හිමි වුණා. එය වසර 5කට අතීතවා තිබෙනවා. මේ අතර රංජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන ලෙසට විවිධ පාර්ශ්ව ඉල්ලීම් සිදු කළා. ඒ අතරතුරයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊට අදාළ නෛතික කටයුතු පසුකේ කාලය තුල සිදු කළේ. මේ අතර රංජන් රාමනායක මහතා තීරු ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් ඊයේ සමව අයද සිටියා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව මෙසේ සමව ඉල්ලා සිටින බව එම තීරු ප්‍රකාශයේ සඳහන් වෙනවා. තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශ හේතුවෙන් අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමව ඉල්ලා සිටින බවද එම තීරු ප්‍රකාශයේ සඳහන් වෙනවා. මෙවැනි පසුබිමක් තුළ ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළේ අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගතව සිටින රංජන් රාමනායක මහතාට කොන්දේසි සහිත ජනාධිපති සමාව හිමිවන බවයි. ඊට අදාළ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තබා තිබෙනවා. මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙසට වන කොන්දේසි සහිත සමාවක් ලබා දීමටයි ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත්තේ. ජනාධිපතිවරයා අත්සන් තබූ ලිපිය අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලැබී තිබුණු අතර අධිකරණ අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම්වරියට එය බාර දී තිබෙනවා. ඒ අනුව එම ලිපිය ලේකම්වරිය විසින් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා වෙත බාර දුන්නා. අද පෙරවරුවේ සිටම රංජන් රාමනායක මහතා නිදහස ලබා පිටවෙන ආකාරය දැකබලා ගැනීමට මෙන්ම ඔහු පිළිගැනීම සඳහා විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණ සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම දේශපාලකින් නීතිචවරුන් කලාකරුන්නතුළු පිරිසක් ඔහු හමු වුණා. අනතුරුව පසරු 2:45 පමණ රංජන් රාමනායක මහතා බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමා මේක අසං කරන්න මාව නිර්දේශ කරන්න ඉස්සෙල්ලා මගෙන් පොරොන්දුවක් ගත්තා. දූෂණ විරෝධී සටන දිගටම ගෙනිනවා කියලා පොරොන්දුනොත් විතරයි සමාව ලබා දෙන්න කියලා. ඉතින් මං හිතන්නේ කට්ටිය කැමතිද මං හොරු අල්ලනවාට. ඒක දිගටම කරන් යන අවසරය ලැබුණා. ඒ වගේම මාව වතුර බෝතලයක් හරි අරගෙන මාව බලන්න ආපු කෑමනම් වැඩි හොඳ නැති නිසා කෑමනම් ආපු සියලුම දෙනා, ඒ වගේම මට වචනකින් හරි උදව් උපකාර කරපු සියලුම රසික ජනතාවට, කලාක්ෂේත්‍රයේ සියලුම කලාකරුවන්ට, ඒ වගේම මගේ ආදරණීය ඡන්දය දුණු ජනතාවට ඇතිල ඉෂ්ට කැති. ඒ සියලු දෙනාට ස්තුතියි. ඉතින් පස්සේ මොකද මම නම් වෙන්නේ? ඒ වගේම මල්ලි මම ස්වාධීන ඉන්නවා මම ජනතාවගේ පැත්තේ හැමදාම වලින් කතා කළා තිත්ත ඇත්ත කතා කළා මොකද මේ රටේ ජනතාව කියන්නේ කිසිම පක්ෂකට යන්නේ නැතුව තනියෙන් ස්වාධීනව ඉල්ලන්න කියලා ඔබතුමා ජනතාව මතය පිළිගන්නවද මම අනිවාර්යයෙන් මාව මෙතනට ගෙනාවේ ජනතාව මම ඉන්නේ ජනතාවගේ පැත්තේ Yeah, I think so.
අතර නිදහස ලැබූ රංජන් රාමනායක මහතා අද පසරුවේ හුඩුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමගයි. එහිදී මහා සංඝරත්නය රංජන් රාමනායක මහතාට ආශිර්වාද පළ කළා. අපේ ජීවිතවල විවිධ හැලහැප්පිලිකම් වලට මුහුණ දෙනවා. අපිට හරියන වෙලාවල් වගේම අපිට වරදින වෙලාවල් තියෙනවා. ඉතින් අපි පොඩි කාලේ කිව්වට කමක් නැහැ නේද? ඉබ්බහාසින් ගිය කතාව අහලා තියෙනවා නේද? අහගන්න. ඒවට පස්සේ මේ සංශෝධනයේදීලා ඉබ්බගේ මල්ලි හාසින් ගිය හැටි, බාලෙක් කෙනාගේ හැටි එහෙමත් ආවනේ. ඉතින් අපි සමස්තයක් කියන්නේ එවැනි කතාවකින් අපි ගම්‍ය කරන්න හදන්නේ, සමාජගත කරන්න හදන්නේ මොකක්ද? ඒකයි පාඩම. ඉතින් අපි ඉගෙන කියාගත්තා කොච්චර උගත් වුණත් මොන බලපුවන් කාරණා කිව්වත් අපිට සමහර දුර්වලකම් තියෙනවා. ඉතින් අපිට මේවා ඒව හොඳ අත්දැකීම් වෙනවා, හොඳ පාඩම් වෙනවා. අපේ ඉස්සරහට අපේ ගමන් මත ශක්තිමත් ගමන් කරා. අද දින නිදහස ලැබූ රංජන් රාමනායක මහතාට තනතුරක් ලබා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මනුෂ්‍ය නානකර මහතා පවසන්නේ විදේශගත ශ්‍රමිකින්ගේ සුබසාධනය හා ප්‍රවර්ධනය සඳහා වන තානාපති දුරේට රංජන් රාමනායක මහතා පත් කර ඇති බවයි. රංජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැතුණා. කොන්දේසි සහිත සමාවක් කතා කරන්න ආසයි, නමුත් බෑ. ඒ ගැන මං කනගාටුවෙන් ඉන්න. මගේ යුනිට් එක හදලා තියෙන්නේ ඇත්තම කතා කරන්න. නමුත් ඒක කරන්න අමාරුයි. ඔබතුමාලා අහන සමහර ප්‍රශ්නවලට මට නිහඬවීමේ පරමායිතිය තියෙනවා. මගේ හිතේ තියෙන දේ වළක්වන්න කාටවත් බෑ. ඔබතුමා ටික දවසක් ගිහිල්ලා අර එක දවසක් කිව්වේ උන් ඔක්කොම එකයි මල්ලි කියලා. තාමත් වළංගුද? උන් ඔක්කොම යාළුවෝ මල්ලි. ඒක දැන් ඔයාන කියන්නේ මල්ලි. දැන් නෑ ඔය ඒක මම කියලානේ මං හිරේ ගිහින්. හිතේ ලুকু පීඩනයක් තියෙනවා. හිතේ මේ රටේ හොරු ගැන, මේ රට විනාශ කරපු අය ගැන හිතේ ගොඩාක් දේවල් පීඩනේ. අවුරුදු මාසයක් ඌව දරාගෙන හිටියා. කිව්ව ගමන් හිර යනවා මල්ලි. ලංකාවේ හොරකම් කරන මිනිහා නෙමෙයි හිර යන්නේ බොවි. හොරකම හෙළිදරව් කරුමින්. රංජන් රාමනායක මැතිතුමාට මේ ලැබී තිබෙන නිදහස කනගාටුයි, අර්ධ නිදහසක්. නමුත් අපි යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාටත් මේ රජයටත් රංජන් රාමනායක මැතිතුමාට සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව, ඒ පූර්ණ සිවිල් අයිතිවාසිකම් සහිතව, දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ නිදහස ලබා දිය යුතුයි.